අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමේ නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත ඔක්ස්ෆර්ඩ් සරසවිය නිර්මාණය කරන කොවිඩ් මර්ධන එන්නතේ ප්‍රධානියා ශ්‍රී ලාංකික කාන්තාවක් ත්‍රිකුණාමලයේ සාම්බල් තියුණු කලපුවේ විනාශය වහ නතර කිරීමට පළාත් ආණ්ඩුකාරවරිය මැදිහත් වෙයි प्रथम नवधाने देशीय पुआत्वेत देदहस विसियक आयवय तुनें देकक बहुतर बलेकिन सम्मत कर गनीमट राजय इये दिन समत्थुना गारु कता रहा है कि तुमनी मित्र पक्ष नायक रहा सीलो दिन राम इन्यवा उतुबा पहदीले परुंदुवा तुनने रिशार्ट बांदु तुबा गेर वागीला उत्साह प्रतिक्षेप कर चंदे प्रकाश करे दीगा बेरी मंत्री तुम पुलवनी तमुंगे नम प्रकाश कर चंदे दिन कोई आकार शरत प्रेमलाल जयशेखर मंत्री मा कमती कौ चंदे प्रकाश गजेंद्रन मंत्री तुम इले ना निराहरिक्रेन निराहरिक्रेन मंत्री तुम इंदगंड पक्षव चंद एकसिय पनस एकाई विरुद्धव चंद पनस देकाई एनुव අපවත්වි වදාළ රාමංජ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතයි පසුගිය 17 වන දින අපවත්වි වදාළ රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී. ඒ අනුව අද දින සවස 2ට උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. අපවත්වි වදාළ මහානා හිමිපාණන් වහන්සේගේ දේහය මෙවන විට උන්වහන්සේ වැඩ විසූ මැණිකින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර තිබෙනවා. ත්‍රිකුණාමලයේ සම්බල් තියු කලපුවේ සිදු වූ මහා පරිමාණ පරිසර විනාශය පිළිබඳ තොරතුරු අපවස්ථා ගණනාවක දීම ඉදිරිපත් කළා. එහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට මේවන විට සියත තෙවෙනි ඇසට හැකියාව ලැබී තිබෙනවා. මෙම වසරේ පසුගිය ජූනි මාස 17 වනදා සියත තෙවැනි ඇස සිදු කළ අනාවරණයයි මේ. ත්‍රිකුණාමලයේ සම්බල් තියු කලපුවට සිදු වී ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව අප ඒ දින ඔබට තොරතුරු වාර්තා කළා. සම්බල් තියු කලපුව ත්‍රිකුණාමලයේ නිලාවේලි මාර්ගයේ ත්‍රිකුණාමල නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ එපිටින් උතුරට වන්නට පිහිටා තිබෙනවා. එය ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ වූ අපූර්වතම පරිසර පද්ධතියක්. මෙම කලපුව තුල ඉතා දුර්ලභ ගණයේ කඩෝලාන ශාක මෙන්ම මත්සීන් බෝ වීමට හිතකර ජලජ ශාක සහ පාසි වලින්ද සමන්විතයි. අතිශය වටිනා සහ සංවේදී පරිසර කලාපයක් වන
මෙම සාම්බල් තියු කලපුවේ අන වසර ඉදිකිරීම ඡයටම සිදු වූ බැවින් මෙම කලපුවට එල්ල වූයේ දැඩි තර්ජනයක් 2017 වසරේ සිට මෙහි විවිධ ඉදිකිරීම් සඳහා අවසර ලබා දී ඇති අතර ඇතැම් ඉඩම් පෞද්ගලික හිමිකරුවන්ගේ යයිද පවසනවා පරිසර සංවේදී කලාපයක මෙලෙස පෞද්ගලික හිමිකරුවන් වෙත ඉඩම් ලැබී ඇත්තේ කෙසේදයි ඒතා පුදුම සහගතයි දිනෙන් දින වසර කිහිපයක් පුරා විනාශ වෙමින් පැවති සාම්බල් තියු කලපුවේ ඛේදවාචකය පිළිබඳව අප නිරන්තරයෙන් සිදු කළ අනාවරණයන් සමග ඊට ඍජු ලෙස මැදිහත් වෙමින් මේ පිළිබඳ සුවා බැලීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ දින කටයුතු කළා ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ විශේෂ රැස්වීමක් කැඳවමින් ත්‍රිකුණාමලයේ සාම්බල් තියු කලපුවේ යන වසර ඉදිකිරීම ඉවත් කර එම පරිසර සංවේදී ප්‍රදේශය වනජීවී කලාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන ලෙසටයි ආණ්ඩුකාරවරිය මෙහිදී බල දහරින්ට නියෝග කළේ සාම්පල් තියු කලපුව සම්බන්ධව මාධ්‍ය හරහා නිතරම අපව සහ රටව දැනුවත් කරමින් කළ සේවයට අපි ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා ඊයේගත ප්‍රධානම තීරණය තමයි සාම්පල් තියු කලපුව අවට සම්පූර්ණම වන සංරක්ෂණය ගැසට් කිරීමට එතකොට මේ වන සංරක්ෂණයට ගැසට් කිරීමත් සමග නැවත වතාවක් මෙහෙම මේගොල්ලන්ට අවසර ලැබෙන්නේ නැහැ සංවර්ධන කටයුතු හෝ කිසිම දෙයකට නමුත් අපි ඊයේම කණ්ඩායමක් ඇරියා සාම්පල් තියු කලපුවට කණ්ඩායමක් යවලා ඒ කණ්ඩායමට සෑම ආයතනයකම නියෝජනයත් සමග තමයි මේ කණ්ඩායම ගියේ මේ කණ්ඩායමේ නිරීක්ෂණයට අනුව තාම පාරත් අස කලපුවේ ගොඩ කිරීම වෙලා තියෙන්නේ පාර අසබඩව පමණයි බොහෝ තැන්වලට පුද්ගලික අයටි දුනුත් තිබිලා තියෙනවා ඒවට හානියක් නොකරගෙන අපිට පාත්වේස් වගේ හදලා සාම්පල් තියු කලපුව අවටින් පාත්වේ එකක් හදලා ඒ හානියට පත්විච්ච තැන්වලට නැවත වතාවක් මැන්ග්‍රෝව් බබලා නැවත වතාවක් කලපුව ආරක්ෂා කරන ක්‍රියාමාර්ගයට යන්න පුළුවන්. මෑත කාලයේ වැරදි විදිහට මේවට අවසර ලබා දී අය ඉන්නවා නම් අපි ඔවුන්ට විනයානුකූලව නීති රීතිත් ගන්නවා. අපි ඒක ඊයේම තීරණය කරා. ආණ්ඩුකාරවරිය විසින් ලබා දුන් මෙම නියෝගයන් එලෙසම ක්‍රියාත්මක වනවාද මෙම සාම්බල් දියු කලපුව ආරක්ෂා කර ගැනීමට නිලධාරීන් කටයුතු කරන්නේ කෙලෙසද යන්න පිළිබඳවත් තව දුරටත් සියත තෙවැනි ඇස අවධානයෙන් මාතර වැලිගම් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 3 දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම හෙරොයින් ජාවාරම පිළිබඳව තොරතුරු රසක් මේ වන විට අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දින ගණනක් පුරා සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා. මාතර වැලිගම ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර ඇති අතර එෙහිදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථය සමග පුද්ගලයන් 3 දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත් වුණා. මෙලෙස බහරයටගත් මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී මාධ්‍යට ප්‍රදර්ශනය කෙරුණා. ඉතාලියේ සිටින පුද්ගලයෙකු මුහුදු මාර්ගයෙන් මෙම මත්කුඩු මෙරටට ගෙන්වා ඇති අතර මත්කුඩු තොගයේ වටිනාකම කිලෝ 100කට අධික බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වැටලීම ඇත්තටම මාස 5ක කාලයක් ආවේශන රාජකාරී සිදු කරන්නට වුණා. බුද්ධි නිලධාරීන් ඒ වගේම ඔත්තුකරුවන් යොදවලා මේ ආකාරයේ වැටලීමක් කිරීමට එහි ප්‍රතිඵලයක් හැටියට ඊයේ සවස් කාලයේදී වැලිගම පොල්ලතුමෝදර ප්‍රදේශයේදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අත්අඩංගුවට ගත්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය මේ කොරෝනා වසංගතය දෙවෙනි වතාවේ ආරම්භ වුණාට පස්සේ අත්අඩංගුවට ගත්ත වැඩිම මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම මේ ගැන විමර්ශනය කිරීමේදී දැනට ඉතාලියේ පදිංචිව සිටිනයි පවසන රත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් මේ ජාත්‍යන්තර වශයෙන් මේ ජාවාරම මෙහෙවල තියෙන බවට තොරතුරු තියෙනවා. අපි ඒ ගැන ජාත්‍යන්තර පොලිසියත් ඒ වගේ මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේත් අනිකුත් ආයතනවල සහාය ලබාගෙන ඔහු ගැන පරීක්ෂණ පවත්වනවා. මාස 5ක් තිස්සේ කරපු ආවේශන රාජකාරිවල ප්‍රතිඵලයක් හැටියට කිලෝ 100කට ආසන්න මෙම හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවා. අපිට ලැබිලා තියෙන තොරතුරු
අනුව මුහුදු මාර්ගයෙන් මේ මද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙන්නේ අතරම් කොටගත් පුද්ගලයින්ගෙන් එක් පුද්ගලයෙක් මෙම මද්‍රව්‍ය තොගය ගෙන ආ බවට සැක කරන පුද්ගලයෙක් බවට තනවරණය වෙලා තියෙනවා මේ අතරම් කොටගත් පුද්ගලයින් තිදෙනා එකයි කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක් වයස ඇති පුද්ගලයෙක් ඔහු ඔහුගේ වැගන්ආර් වර්ගයේ මෝටර රථයක්ද සමග මේ මද්‍රව්‍ය තොගයට අදාළව අතරම් කොටගත්තා අනික් තැනැත්තා පොල්ලතු මෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33ක තවත් පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් අතර ගොනු ගන්න ලැබුවා මේ ගැන තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා පැලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව කොවිඩ් පොකුරක් නිර්මාණය වීම හමුවේ දිවයිනපුරා මත්ස්‍ය පරිභෝජනයේ සඳහා පැවති ඉල්ලුම සීග්‍රෙන් පහත වැටුණා වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් පවසන්නේ හොඳින් පිසු මත්ස්‍යෙන් පරිභෝජනය කිරීම තුළින් වෛරසය ආසාදිරි වීමක් සිදු නොවන බවයි කෙසේ වෙතත් මහජනතාවට එය තහවුරු කරවීමට විවිධ කණ්ඩායම් විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටිනවා පැලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ සිටි ඇතැම් මාළු වෙළඳුන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිසට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එම වෙළඳුන්ගේ මාර්ගයෙන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිසගෙන් ප්‍රදේශ රැසකට වෛරසය පැතිර ගියා එලෙස වෛරසය පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කේන්ද්‍ර කරගෙනමින් රට පුරා ව්‍යාප්ත වීමත් සමග ඇතැම් ජනතාව මසුන් මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කළේ මත්ස්‍ය මතු පිටින් වෛරසය පැතිර යන බවට මත පළවීමත් සමගයි ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක දිවිවරයින් තම මත්ස්‍ය වෙළඳාම සිදු කර ගැනීමට නොහැකිව ඊටමත් අසීරු තත්වයකට පත් වූ අතර රාජ්‍ය ඇතුළු දිවිවර සංස්ථාව මැදිහත්ව ඇතැම් ප්‍රදේශවල දිවිවරයින්ගේ මසුන් මිලදී ගැනීමට පවා කටයුතු කරනු ලැබුවා එවන් පසුබිමක් තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව තුල මසුන් මිලදී ගැනීම දිරිමත් කිරීමේ අරමුණින් නිවේදනයක්ද නිකුත් කළ අතර එෙහිදී සඳහන් කර තිබුණේ පිසු මාළු අනුභව කිරීමෙන් කිසිසේත්ම වෛරසය ආසාදනය නොවන බවයි මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන දිලිප් වෙදාරච්චි මහතාද මසුන් ආහාරයට ගැනීමට බිය නොවන ලෙස මහජනතාව දැනුවත් කරමින් මෙලෙස ක්‍රියා කළා ඊයේ තංගල්ල වරායට ගිහිල්ලා මම මේ මාළු ගෙනා කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ මම අපි කන්නේ අමුවේ ඔයල් කාලා පෙන්නන්නම් අමුයන් කන්නේ කන්න පුළුවන් මෙතර මෙවන් තත්වයක් තුළ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතා මීරිගම නගර මැදේ පිහිටි මත්ස්‍ය වෙළඳසැලකට පැමිණ මත්ස්‍යයින් මිලදීගෙන පිස ආහාරයට ගෙනීමෙන් වෛරසය ආසාදනය නොවන බව මෙලෙස පෙන්වා දුන්නා සෙල්සියස් අංශක 70ක උෂ්ණත්වයකට මාළු පිස ආහාරයට ගෙනීමෙන් මත්ස්‍ය මතු පිට වෛරසය රැඳී තිබේ නම් එය විනාශ වන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කොරෝනා වෛරස් පවුලේ ඝන පහක පමණ වෛරස් පවතිනවා. එය ශීරපායින්ට සහ පක්ෂීන්ට පමණ ආසාදනය වෙන බව සොයාගෙන තියෙනවා. මත්සුන්ට මෙය වැළඳීමට කිසිසේත්ම ඉඩකඩක් නැති බවයි දැනට පවතින දැනුම අනුව පැවසිය හැක්කේ. සෙල්සියස් අංශක 70කට වඩා වැඩි උෂ්ණත්වයේදී මේ වෛරස් එක විනාශ වෙනවා. ඉතින් අපි දන්නවා ලංකාවේ ඉහුම් පිහුම් කටයුතු වලදී අමුයෙන් කවුරුත් කන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක 70 නෙමේ 100 දක්වා උෂ්ණත්වයකදී මාළුන් සීමේ කටයුත්තේදී සිද්ධ වෙන්නේ තෙලෙන් බදිනවා නම් ඊටත් වඩා ඉහළ උෂ්ණත්වයකට රත් වෙනවා ඒ නිසා නිවැරදි ආකාරයට පිසු ආහාරයක් අනුභව කිරීමෙන් කිසිලෙසකින්වත් මේ රෝගය වැළඳෙන්නේ නැහැ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා අනිසි බය බියක් ඇති කරගත යුතු නැහැ මස්ස අනුභවයට ඒ සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා අප යලිත් හමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබම සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.